දේ නිසා නිකම් බොරු මේ චෝදනා කරන්න එපා. චෝදනාවක් තියෙනවා නම් මූණට ඉන්න තැන කරන්න. ගරු රත්නගමගේ නියෝජ්‍යමැතිතුමා නිශ්චිතව ඉදිරිපත් කරපු කරුණ උනේ ඔබතුමාගේ කතාව දිකුවා ගරු මන්ත්‍රීතුමා ජනාධිපති අනුර දිසානායක මැතිතුමා උපදේශකයන් සඳහා මිලියන් 320ක් වෙන් කළ තියෙනවා. අන්න ඒක පැහැදිලි කරන්න කියන තමයි එතුමා ඉල්ලන්නේ. කබීර් හෂීන් නැමැතිතුමා අද උදේ කරපු ප්‍රකාශයේ තියෙනවා රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමාට මාස 4කට වෙන් කරලා තියෙන මුදලත් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට වෙන් කරලා තියෙන මුදලත් එක හා සමානයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා හෙලිකොප්ටර් භාවිතා කරා, ඒ වගේම වාහන 4-5කින් ගියා, වෙඩි නෝදින වාහනවල ගියා, ඒ වගේම උපදේශකවරු පාවිච්චි කරා. ඒ උපදේශකවරු වලට මිලියන 300කට ආසන්න ප්‍රමාණයක් ගෙවලා තියෙනවා. එවැනි වියදමක් කරන්නේ නැත්තම් හරිද මේ මොනවටද වියදම් කරන්න කියන්නේ? ඒක සමාන චෝදනාවක් කරේ නෑ නෑ නෑ. ඒ කියන්නේ ඔබතුමා අපිට මේ වචනත් තේරෙනවා, වචන අතරත් තේරෙනවා. ඔබතුමා දැන් නිශ්චිතව කියන්න, ඔබතුමා කිව්වේ ඒ මිලියන 320ක් උපදේශකයාට වෙන් කළේ ජනාධිපති අනුර දිසානායකට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ. අපිට ලොකු කාලයක් ගන්න අවශ්‍ය නැහැ. අපි දැනගන්න කැමති අපේ ජනාධිපතිතුමා මිලියන 320ක් උපදේශකයන්ට වෙන් කළ තියෙනවද කියලා ඔබතුමාගෙන් දැනගන්න. නැතිනම් ඒ කවුද ජනාධිපති කියලා කියන්නේ? ඒක හැන්සාඩ් බලන්නයි වීඩියෝ බලන්නයි ඕනේ ඔබතුමා දැන් මෙතන ඉන්නවනේ. නැත්තම් අපි බලනවා තමයි ඒක. දැන් ලයිව් කියන්නේ. මගේ කතාව මෙතුමල්ලට ලයිව් මේකේ ස්ට්‍රීම් කරලා බලන්න පුළුවන්. හරිද? මම පැහැදිලිව කියපු කාරණේ ඒකේ තියෙනවනේ. හරිද? හරිද? හරි. මම කියපු තැන. නෝ ඔනරබල් චෙයාර්මන් සභානායකතුමා. නෑ නෑ නෑ. අපිට ලොකු වෙලාවක් නෑ. නෑ නෑ let me explain මම කියන්නේ ඔබතුමාට මයික් එක දෙනවනේ. අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින එක දෙයයි. ඔබතුමා මෙතන කිව්වා ජනාධිපතිවරයා මිලියන 320ක් උපදේශකයන්ට ගන්නවා කියලා. අන්නේ ජනාධිපති කවුද කියලා කියන්නේ එච්චරයි. ආයි කතා බලන්න ඔබතුමා මෙතන ඉන්නවනේ. දැන් ඒ නිසා වැල්වට අරන් ඕනේ නෑ. let me explain up to the point. කියන්නකෝ. what i said was that honorable kabir hashin at this speech he said very clearly that there is no difference between honorable ranil wickramasinghe former president excuse me garu sabhavettumini den apita mekata kalanaasi ganna ba man api garu mantrithumata nisi gauravatu illa sirinne den passe harima tiyana dana pahadili obotuma kiyanna e kiyanna na na den me obotuma me aai okoma kathawa onna den hari pahadili tana nisida tana pahadili na 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 garu na na අපි පොඩ්ඩක් ඉන්න. නෝ නෝ හිස් ටයිම් නෙමෙයි. මගේ ගරු මන්ත්‍රී සභාපතිතුමනි මේ අපේ වෙලාව එතුමා කතා කරලා එළියට ගියා. දැන් තියෙන්නේ හරි නිශ්චිත අපි ආණ්ඩු පක්ෂෙන් කාලය දෙනවා. හැබැයි වැල්වට අරන් නැතුව අපි එක ප්‍රශ්නයක් අහන්න. ඒකට කෙලින් කියන්නේ මොකද්ද? ඔබතුමා කිව්වේ ජන රුපියල් මිලියන 320ක් උපදේශකයන්ට පාවිච්චි කරලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාද? නැත්නම් අනුර දිසානායක ජනාධිපතිවරයාද? ඒක කෙලින් කියන්නේ. ඒක කියන්න බැරි නම් ඒකත් බෑ කියලා කියන්නේ. කායිම ජයවර්ධන. ඒ සඳහා එතුමා තමයි උඹට වෙලාව දෙන්නේ. අනුර දිසා හරිද? ඒක එයාද වෙන් කරේ මෙයාද වෙන් කරේ කියලා මං කිව්වේ නැහැ. ඒතකොට ඒක කරුණා කරලා හෑන්ඩ්ෂේක් එකකින් අරන් බලන්න. ඒ වගේ දේවල් වලටද වියදම් කරන්න කියන කාරණේ. ඉතින් ඒක ඇවිල්ලා මෙතන මේ මාව මරාගෙන කාලා හරියන්නේ නැහැ. මම කරුණාක් පැහැදිලි කරලා දුන්නේ. හරිද? මම කරුණාක් පැහැදිලි කරලා දුන්නේ. මගේ කරුණා මම කරුණාක් පැහැදිලි කරන්න පාර්ලිමේන්තුවේ මගේ අදහස් දක්වන්න මට අවස්ථාවක් දෙන්න. එතනින් එහාට හරි නේද කාවින්? හරි ඔබතුමා අපේ යෝජනා කරන හැන්සාඩ් එක බලන්න කියලානේ. හරි ගරු කතා ගරු සභාපතිතුමනි අපි හැන්සාඩ් එක බලන්න. අපි මේ අපේ රටේ ටූරි දරුවන්ට කියන්න කැමති අර කිතුල් ගහට නැගපු මිනිස්සු අපි දකලා නැහනේ. කිතුල් ගහට නැගපු මිනිහෙක් බලාගන්න නම් දැන් වෙලාවට පාර්ලිමේන්තුවේ වෙලාව 4:45යි 4:35ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මේ වීඩියෝ එක බලන්න කියලා බොරු කියලා කිතුල් ගහට නැග. දැන් අපිට බලන්නේ අපිට පේන්න තියෙන්නේ විශේෂයෙන්ම හැන්ද අතට අරගෙන තමන්ටම හැන්දෙන් බෙදා ගන්නවා වගේ වැඩක්. අපේ කබීර් රෂීන් නැමැතිතුමා අද උදේ කිව්වා හිටපු ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය මාස 4කටත් වර්තමාන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය මාස 4කටත් කිසිදු වෙනසක් නැහැ කියලා. එතකොට අර හෙලිකොප්ටරින් වලින් යන්න වාහන 10ක් 15ක් දාගෙන යන්න ඒ වගේම උපදේශකවරුන්ට මම හිතන්නේ රුපියල් මිලියන 320ක් වැනි විශාල මුදලක් රුපියල් මිලියන 320ක් වැනි විශාල මුදලක්